එතන ඉන්න අනතුරුව මේ රටේ අභ්‍යන්තර කටයුතු වලට අතපොවන තත්ත්වය නැහැදිලිව අද චරිතලා තියෙනවා. එතකොට ප්‍රශ්නේ වෙන්නේ කවුද මේ රට පාලනය කරන්නේ? බ්‍රසල්ස් නගරේද එහෙම නැත්නම් කොළඹ නගරේද? අපේ ඡන්ද ක්‍රමයේ ඉදම් ප්‍රතිපත්තිය රැඳවියන් පිළිබඳ කටයුතු ක්‍රියාමාර්ග හමුදා ත්‍රිවිධ හමුදා ප්‍රදේශාංශකරණය කිරීම ඒ සියලුම කොන්දේසි මේකට ඇතුළත් වෙනවා. එතකොට ඒවා එක පැත්තකින් සලකලා මේකෙන් ලැබෙන ප්‍රයෝජනය අනිත් පැත්තෙන් තක්සේරු කරනකොට මේකෙන් රටට හොදක් වෙනවාද කියන ප්‍රශ්නේ ඉතාමත් පැහැදිලිව ඉස්මතුයි. ඔය එකට තව එකතු කිරීමක් කරන්න නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට ආදරේ නැති වෙන්නේ. මේ රටේ තියෙන සංවර්ධනය වෙනුවෙන් කැප වෙච්ච නැති වෙන්නේ. දැහැට කනට පේන්න තියෙන සංවර්ධනයක් ගැන අද කතා කරන්නම් කවුද ඒකේ නිර්මාතෘය? මේ මහින්ද රාජපක්ෂ. එවන මහින්ද රාජපක්ෂ මහත්මයාට ඇයි GSP පස් එක ඉවත් වෙනකන් ඒ ගැන උනන්දුවක් නොතිබ්බ උනන්දුවක් නොතිබ්බනේ මේ ඒ අධිරාජ්‍යවාදී කොන්දේසි වලට මේ මුළු GSP වැඩපිළිවෙළම ගොළු ඇඳුම් වහනයකට සම්බන්ධ නැති කරුණු ගණනාවක් ඇඳුම් මේ ඇඳුම් කර්මාන්තික ඇඳුම් වහනයකනේ ඒ ලොකු ව්‍යාපාරයක් ඒක හැබැයි ඒ ඇඳුම් වහනයකට සම්බන්ධ නැති මේ රටේ අලුත් නව ව්‍යවස්ථාවකගෙන ඒක උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම මේවා අදාළ වෙන්නේ නේ